නිවේදනය පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ සභාවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභාගර්භයෙන් පිටතදී ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත් වෙමි. පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවකනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලබන තර්ජන කිරීම් පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙස මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව දැනුම් දෙමි. තවද නිලධාරීන් පිළිම දෙවැනි චෝදනා ඇත්නම් ඒවා ගරු කථානායකතුමා වෙත යොමු කරන ලෙසද දැනුම් දෙමි. මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ස්ථාවර නියෝග 37 එකට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අංකය කියන්න 37 1. එතකොට මේකේ තියෙන ගරු කථානායකතුමනි නියෝජ කථානායකතුමනි අපි දාන ප්‍රශ්න පිළිබඳව ඒ නිර්වාද්‍යතාවයේ පිළිබඳව කථානායකවරයා ඒක නිවැරදිද නැද්ද කියන කාරණය නිලධාරීන් හරහා යොමු කරලා බලලා ඒක න්‍යාය පුස්තකයට ඉදිරිපත් කරනවා. ඒක තමයි නිලධාරීන්ගේ වගකීම. මං හරි නේද? ඒ අනුව තමයි ප්‍රශ්න විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මම පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය දැනුවත් කරේ මෙතුමා විසින් දිගින් දිගටම එකම කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න විවිධ වචන වෙනස් කරලා අහන එක පිළිබඳව. හැබැයි එහෙම ඇහුවත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඒ සියලු ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දීලා තියෙනවා. මම නිරන්තර මම වග බලාගත්තා ඒ සෑම ප්‍රශ්නකටම රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබා දෙන්න. හැබැයි එතුමා බලාපොරොත්තු වෙන පිළිතුර මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද ඒ හොරකම සිදු වෙලා තියෙන්නේ එතුමාලගේ ආණ්ඩුව කාලේ. එතුමාලේ හොරකම ආරක්ෂා කරපු අය. එතුමාලා පොත් ලියපු අය. එතුමාලා පුස්තක ගහපු අය. මේක විවාදයක් කරගන්න එපා. හැබැයි ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම අපි සිදු කරලා තියෙනවා. එතුමා චෝදනාවක් කරයි. ගරු මන්ත්‍රීතුමා ඒ කාර්යය සම්බන්ධ විවාදයක් කරගන්න එපා. ඒක ගැන තීරණයක් දැනුම් දෙන්න. ගරු මන්ත්‍රීතුමාලා කවුරුත් නිශ්ශබ්ද වෙන්න ඊයේ තීන්දුවක් ගත්තා ප්‍රශ්නවලට උත්තර දෙන්න පැය කාල සීමාව නිසා බාධා කරන්න එපා. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මොකද්ද රීති ප්‍රශ්නේ? මේ 91 ඌසා ඌ කියන කාරණා දෙක මට අයිතු විදියට මෙතුමා යෝජනාවක් කරා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා. මොකද්ද? මම එතුමාට යෝජනා කරනවා පර්පෂල් ඩෙෂුරස් එකෙන් චමින්ද විජේසිරි මොන හරි අල්ලසක් හරි සල්ලි හරි අරන් තියනවා නම් මේක එළිය කියන්න පාර්ලිමේන්තුවේ එතුමාට විරුද්ධව නඩුවක් දාන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අයියෝ පොඩ්ඩක් ඉන්නකෝ. ඔබතුමා කතා කරන්නේ එතුමා කතා කරන්නේ හැන්සඩ් දෙන්නේ නැහැ. නිශ්ශබ්ද වෙන බාධා කරන්න එපා ගරු මන්ත්‍රීතුමල්ලා. විනීතව හැසිරෙන්න ඊයේ දැක්කනේ කට්ටිය හැසිරෙච්ච විදිය. නෑ ගරු මන්ත්‍රීතුමල්ලා මූලාසනේ දෙපැත්තෙන්ම බැනුම් අහන කාලය සඳහා මේ කාලය ඉතින් අපි පුළුවන් තරම් මූලාසනේ බලන්නේ කාලය කළමනාකරණය කරගන්න. ඒකට තමයි මේ හැම ස්ථාවර නියෝගවල මේ නීති හදලා තියෙන්නේ. ඒකට සහයෝගය දෙන්න.